අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රෝති සංස්කරණය නිරෝෂා විධානපතරද ප්‍රකාශ්‍රය අහල්්‍යා සනිවිරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල දිවයිනට පැමිණි අමරිකානු නියෝජතවරිය ජනපති හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනයට ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීම අද සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට තැපෑල සූදානමින් පීඩන අවපාතී බලපෑමෙන් ප්‍රදේශ කිහිපයකට තද වැසි ධීවරින්ටත් අනතුරු ඇඟවීම් අද දිරණ දේශීය පුවත් Big story. දිවයිනට පැමිණි අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නියුලන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍යශ්‍රී පැවසුවේ. එහිදී දුෂ්කර කාලවලදී අමරිකාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා අමරිකානු උපරාජ්‍ය ලේකම්වරිය වෙත ස්තුතිය පළ කර තිබෙනවා. පවතින අර්බුදකාරී තත්ත්වයෙන් බිඳීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සාහයට අමරිකානු රජයේ සහාය ලබා දෙන බවයි වික්ටෝරියා නියුලන් මහත්මිය සඳහන් කර ඇත්තේ. සිය ඉන්දියන් නිල සංචාරය අවසන් කළ අමරිකානු නියෝජිතවරිය ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා. අමරිකා ශ්‍රී ලංකා සම්බන්ධතාවලට වසර 75ක් සපරිම සනිටුහන් කරමින් මෙම සංචාරයේ නිරත වන වික්ටෝරියා නියුලන් මහත්මිය අද පස්වරුවේම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මේ අතර ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජෙෂ්වක මහතා සහ එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මුරුගඩ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සිදු කළ සංචාරය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීමේ අරමුණින් ඉව සාකච්ඡාව පවත්ව ඇති බවයි වාර්තා වන්නේ. මිලින්ද මුරුගඩ මහතා සමග පළදායි සාකච්ඡාවක නිරත වීමට හැකි වූ බව ඉන්දිය විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පරිවිඩයක සඳහන් වී තිබෙනවා. දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමේ අරමුණින් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා පසුකීතා මෙරට සංචාරයක නිරත වුණා. මෙරට මානව හිමිකම් වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී අද පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ විශ්ව කාලාන්තර සමාලෝචන කණ්ඩායම විසින් අද පවත්වන රැස්වීමකදී මෙරට මානව හිමිකම් වාර්තාව පරීක්ෂා කිරීමට නියමිත බවයි මානව හිමිකම් කවුන්සලයේ පෙන්වා දෙන්නේ. එම කණ්ඩායම විසින් සමාලෝචනය කරනු ලබන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම 2008, 2012 හා 2017 යන වසරවලදීද සිදු කර තිබුණා. රජයේ විසින් සපයනු ලබන වාර්තා මානව හිමිකම් ප්‍රවීණයන්ගේ හා කණ්ඩායම්වල වාර්තා මානව හිමිකම් කිවිසුම් පිළිබඳ ආයතන ජාතික මානව හිමිකම් ආයතන කලාපී ආයතන හා සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් ලබා දුන් වාර්තා මත පදනම්ව මෙම සමාලෝචනය සිදු කිරීමට නියමිතයි. අද පස්වරුවේ පැවැත්වෙන රැස්වීමේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිමහතා කටයුතු කරන බව සඳහන්. මෙම රැස්වීමේදී සමාලෝචනය කරනු ලබන රට පිළිබඳ ලබා දෙන නිර්දේශයන් සම්බන්ධයෙන් සිස්තාවරි ප්‍රකාශ කිරීමේ හැකියාව එම රජයේ නියෝජිතයින්ට පවතින බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සඳහන් කළා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු මෙවර විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. ඊට අදාළව තිවෙනපුරා පිහිටි සියලු තැපැල් කාර්යාල සූදානම් කර ඇති බවයි අද පැවති මාධ්‍යාවකදී නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිල රාජකාරී කටයුතු මේ වෙනිට ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවට මේ වනවිට ලැබී ඇති සියලුම ප්‍රමුඛ සේවා ලේබලේ සහිත ඇතිවන ලේබලි ඒ අදාළ තේරීම් බාර නිලධාරීන් වෙත යවලා අවසන් කරලා තියෙනවා. ඒවා අන්තර්ගත වෙලා තිබුණේ තැපැල් ඡන්ද අයදුම් පත්‍ර විශේෂයෙන්ම ඒ සියල්ල මේ වෙනකොට මෙදා අවසන් කර තියෙනවා. ඒ වගේම ඉදිරියේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමෙන් පසුව ඒ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත තැපැල් පැකට්ටු අදාළ තැපැල් කාර්යාල වෙත බාර දීමට නියමිත තියෙනවා. ඒ ඩිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අදාළ සහතික කිරීම නිලධාරීන් මාර්ගයෙන් ඒ සඳහා ලංකා පුරාම පිහිටි තැපැල් කාර්යාල මේ වන විට සූදානමින් ඉන්නවා. මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත නිල ඡන්ද දැන්වීම පත්‍රිකා සියලුම විස්සඳහා බෙදා හැරීමේ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී.
පළාත්පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට උපරිම සහාය ලබා දෙන බවද දියොච්ච තැපැල් ප්‍රතිරාජිත රණසිංහ මහතා කියා සිටියා. ඒ වගේම තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරලා තියෙනවා රජයේ ආයතනවලින් මැතිවරණයට සහභාගීත්වයක් ලබා දෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නෑ. අතරම ඊයේත් අපි මැතිවරණ කොමිසම සභාවසමඟ සාකච්ඡාවක් පැවැත්තුවා. තැපැල් දෙපාර්තමේන්තුව මැතිවරණ කටයුතු ආරම්භ කරේ නාම යෝජනා කැළැීමේ දිනේ ප්‍රකාශ ඉදපත් කිරීමත් සමග. ඒ පළවෙනි සාකච්ඡාවට තැපැල් දෙපාර්තමේන්තුව සහ සම්බන්ධ වුණා. ඒ වගේම මැතිවරණ කටයුතු අවසන් වෙලා සතියක් යනකමුත් අපි මැතිවරණ කොමිසම සභාවසමඟ සම්බන්ධ වෙලා ඒ අදාළ කටයුතු කරන්න නියමිතව තියෙනවා. දැන් තැපැල් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් ඉන්ධන ලබා ගන්නවා. ඉන්ධන සම්බන්ධයෙන් මම හිතන්නේ ගැටලුවක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරන්න බෑ. කෙසේ නමුත් එන වලට යම් යම් සීමා යොදලා තියෙන නිසා එම ප්‍රමාණය වැඩි කරන දෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් QR කේතයට ලබා දෙන ඉන්ධන ලීටර් 20ක් පමණයි. කොළඹ හැරනම් අනිත් ප්‍රදේශවල අපි ඒ කටයුතු කල්පනාකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දිස්ත්‍රික් කාර්යාල මට්ටමේ කාන්තිනල්තුමන් නැතුළු කතෝලික සභාවේ කිසිදු සාමාජිකයෙකු මෙවර නිදහස් දින සමරුම් උත්සවයට සහභාගී නොවන බව කොළඹ අගරතුකුරු පදවියේ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් අද අගරතුකුරු නිල දිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ මෙරටේ ජනතාව ආර්ථික අර්බුදයකට පත්ව ඇති මෙම අවස්ථාවේදී මෙවැනි ආකාරයේ නිදහස් උත්සවයක් පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බවයි. රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මෙවැනි මහත් වූ අර්බුදකාරී අවස්ථාවක මේසා අධික මුදලක් වැයකොට උහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් සහ නාස්තියක් බව අවධාරණයෙන් ප්‍රකාශ කර ජනාධිපතිවරයා පවසන පරිදි 75 වන නිදහස් උත්සවය අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා මේසා විශාල ජනතා මුදල් කන්දරාවක් වැය කිරීමට අපි දැඩි ලෙස විරුද්ධ බවත් ප්‍රකාශ කර නිදහස් උත්සවයට ආරාධනා ලැබිලා තිබෙනවද? කතෝලික සභාව නියෝජනය කරන කිසි කෙනෙක් ඊට සහභාගී වෙන්නේ නැහැ. අපි පිළිගන්නේ මේ නිදහස් උත්සවය පැවැත්විය යුතු දෙයක් කියලා මේ විදිහේ මුදල් කන්දරාවක් වියදම් කරලා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කතෝලික ජනතාවගෙන් සමාව අයද සිටින බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් මෙහිදී අදහස් පළ කළා. සමාව දෙනවද කියන එක දැන් කෙනෙක් සමාව ඉල්ලන්න ඕනේ ආ වරදක් කළායි කියලා පිළි අරගෙන. නමුත් ජනාධිපති සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිගන්නේ නැහැ ඔහු වරදක් කළායි කියලා. ස්ථාධිකරණය Tamanගේ තීන්දුවෙන් ඔහු වරදක් කළායි කියන පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණාට ඔහු කියන්නේ මම වරදක් කළේ නැහැ, මේ මම පත් කරපු අය වරදක් කළපු නිසා තමයි මට මේක ලැබිලා තියෙන්නේ. ඒතර ඔය කියන්නේ පිළිගන්නේ නැහැ ඔහු වරදක් කළායි කියලා. ඒතකොට එහෙම තත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ ඒක සදාචාරාත්මක නැහැ. තමන් වරදක් කළේ නැත්නම් සමාව ඉල්ලන්නේ. මම දකින්නේ සමාව ඉල්ලීම හිස් වචන පමණයි, හිස් ප්‍රකාශයක් පමණයි. ඒ නිසා ඔහුගේ සමාව ඉල්ලීම අදාළ වෙන්නේ නැහැ අපිට. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සමාජිකයන් පත් කිරීමට අදාළ අයිතුම්පත් කැඳවීම අද දිනේ සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අයිතුම්පත් යොමු කිරීමේ අවසාන දිනය මෙම මස 15 වන දින වන අතර අදාළ අයිතුම්පත්‍රයේ ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙපඩුවෙන් ලබාගත හැකි බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අයිතුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීමද අද ජාතික පුවත්පත්වල ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවල නිලකාලීය 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමග අවසන් වුණා. කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත්වීමෙන් අනතුරුව එහි රැස්වීම් දෙකක් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ පැවැත්වුවා. එහිදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී ඇත අතර ඒ මූලික පියවරක් ලෙස සාමාජිකයන් පත්කිරීමට අයිතුම්පත් කැඳවීම අද දිනේ සිට ආරම්භ කෙරුණා. පොදු ප්‍රවාහන සේවාවන් සඳහා ගෙවීම් සිදු කළ හැකි පෙරපෙවුම් කාඩ් පත් ක්‍රමවේදය නව මුහුණුවරකින් යළි හඳුන්වා දීමට ප්‍රවාහන මාත්‍යාශ්‍රය පීවරගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් තබ ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව ඒ දිවයිනුපුරා භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. පළමුව තීර යටතේ බස් රථ සේවාවන් සඳහා එම පෙරකෙවුම් කාඩ් පත හඳුන්වා දීමට නියමිත අතර පසුව ඒ දුම්රිය සේවා සඳහාද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය බැංකු හරහා මෙම පෙරකෙවුම් කාඩ් පත මහජනතාව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ප්‍රවාහන මාත්‍යාශ්‍රය වැඩිදුරටත් සඳහන් කළා.
පමතින ඖෂධ හිකේ හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවකට පත්වෙති බව රජයේ වෛද්‍යලාරින්ගේ සංගමේ පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය ජනත රණසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට වෛද්‍යවරයා සහ රෝගියා කියන දෙන්නා අවසාන ස්ථානයේ ඉන්නේ. වෛද්‍යවරයා නියම කරන බෙහෙත් ටික රෝගියාට ලබා දෙන්න නොහැකි නම් ඇත්තටම වෛද්‍යවරු විශාල අපහසුතාවයකට පත් වෙනවා. මේක රට පුරාම ඒ ආකාරයටම සිද්ධ වෙලා තියෙනවා. සියලුම රෝහල්වල වෛද්‍යවරු විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මොකද සාමාන්‍ය ජනතාව නැති බැරි ජනතාව තමන්ට අවශ්‍ය ඖෂධ ටික රෝහලෙන් ලබා දෙන්න බැරි නම් ඖෂධ ටික ලබා දෙන්න බැරි නම් වෛද්‍යවරයාට තමයි කියන්නේ අනේ සර් මම කොහොමද මේක ගන්නෙ කියන. ඉතින් එතකොට වෛද්‍යවරු විශාල අපහසුතාවයකට මිලදී ගැනීමේ හැකියාව සහිත ජනතාවට උනත් ඖෂධ ලබා ගන්න පිටති පාමසියකට ගියත් ඉතාම අධික මිලකට තමයි ගන්න වෙන්නේ. රටේ ඖෂධ ක්‍රියාවලිය සම්බන්ධ වෙලා ඉන්න ආයතන කීපයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ වගේම මධ්‍යම ඖෂධ ගබඩාව, ඖෂධ නිෂ්පාදන නියාමන අධිකාරිය, ඖෂධ සංස්ථාව ආයතන 6ක සම්බන්ධීකරණය තමයි ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. පිට පෙනී ගිය කාරණාව තමයි ආයතන එකිනෙක සමග සම්බන්ධීකරණයක් සිදු වෙන්නේ නැහැ. නිරිතතික බෙංගාලපොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන ආපාතය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ පීඩන ආපාතයේ බලපෑමෙන් මුහුද රළුවීමේ හැකියාව පවතින බැවින් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුල නිර්තවීමෙන් වැළකිය යුතු බවයි. දිවයින ආසන්නයේ නැගෙනහිර වෙළඹඩ තීරයට ආසන්නයෙන් පවතින පීඩන අවපාතය දැනට කිලෝමීටර් 180ක් පමණ ඈතින් තමයි පවතින්නේ. එසේ නමුත් මෙහි ගමන් මාර්ගය අපිට පැහැදිලිව දැන් පේනවා දිවයින තුල වයඹ දිශාවට බරව ගමන් කරනවා. එතකොට මේකේ බලපෑම හේතු කොටගෙන උතුරු මැද නැගෙනහිර සහ වයඹ වගේ පළාත්වල අඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ පළාත්වල සමහර ස්ථානවලට සාමාන්‍ය මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ පළාත්වල සුළඟත් සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සෙසු පළාත්වල විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි තත්යන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් අවදුරටත් අපි තිරිකුණාමලයේ සිට කංකසන්තුරේ හරහා මන්නාරම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල ධීවර හා නායක කටයුතුවල ඉදීමෙන් වළකින්න කියන එක අපි එම් ප්‍රජාවකින් ඉල්ලා සිටිනවා. News in brief. මිල්කොස් සමාගම විසින් පරිභෝජනයට නුසුදුසු මෙට්‍රික් ටොන් 635ක කිරිපිටි තොගයක් සත්වාහාර සඳහා විකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම මාත්‍යාංශයේ තීරණය කර තිබෙනවා. මිල්කොස් සමාගමේ ඉහළ බලධාරීන් විසින් එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් මත අදාළ කිරිපිටි තොගය ඔවුන් තීරණය කළ සමාගමටම අලෙවි කර ඇති අතර ඒ සඳහා අනුමැතියක් ගෙන නොමැති බවයි අමාත්‍යාංශයේ පැවසුවේ. බිලියත දම්මුල ප්‍රදේශයේ පිහිටි දුරකථන සංඥා කුරුණකින් රුපියල් ලක්ෂ 4ක් වටිනා බැටරි 8ක් සොරකම් කළ පුද්ගලයෙකු ලබන 7 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ බිලියත් වීරකැටි ප්‍රදේශයේදී අත්අඩංගුවට සැකකරු 33 හැවිරිදි අයකු බවයි. 2023 යලකන්නේට අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුද්‍රාවක් වෙන් කිරීමට කෘෂිකර්ම මාත්‍ය මහින්ද අමරවිර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විටත් ගබඩා සතුව යූරියා මෙට්‍රික් ටොන් 30,000ක් පවතින අතර තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම මාත්‍යංශයේ පවසන්නේ. එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සියුතින ක්‍රිකට් තරගයේ දෙවන දිනේ අදයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවීම සඳහා පන්දුට පහර දෙන එංගලන්ත ලයන්ස් කණ්ඩායම දිවහරය සඳහා තරගයේ නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 294ක් ලබා සිටියා. තරගයේ පළමුවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සීලු දින දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 136ක් පමණයි. එමෙනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සතීර සමර වික්‍රම ලකුණු 43ක් ලබා ගත්තා. අද දිනේ ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 6ට. අද දිනේ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 1ට බලාපොරොත්තු වන්න.